පොහොර ප්‍රශ්නයක් වෙලාලුනේ බෝග වගා කිරීම ගැටලුවක් වෙලානේ එන අපි සරලව කතා කරනවාද මේ රසායනික පොහොර නැතුව කාබනික පොහොර යොදාගෙන බෝග වගා කරන්න කොහොමද කියලා ඒතර කාබනික පොහොර වගා යොදා ගැනීමේදී ආකාර කිහිපයකින් යොදා ගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන කාබනික පොහොර නිෂ්පාදනයට අමතරව ජීව වායුවත් නිෂ්පාදනය කරලා ශක්තියත් අරගෙන ඊට අමතරව මේ කාබනික පොහොර ශේෂයට යොදලා නිවැරදිව අස්වැන්නක් ගන්න කොහොමද කියන කොටස් ටික තමයි අද කතා කරන්නේ එන අපි පියවර වශයෙන් බලමු ජීව වායකයක් හදාගන්නේ කොහොමද ඒ ජීව වායකයෙන් පිටතනෙන අපද්‍රව්‍ය පොහොරක් විදිහට යොදා ගන්න කොහොමද ඒතර මේ වල පේනවා ඇති සාදගත්ත කාබනික කොම්පෝස්ට් ශේෂයට යොදන්නේ ඒත් එක ඔයාලට පේන ඇති හොඳ කොළපාට උණු නිරෝගී ගොයමක් නිල්ල ගහපු ගොයමක් ඔයාලා දැක ගන්න පුළුවන් වෙනවා එන අපි බලමු වීඩියෝ එකේ එතින් එහාට එතකොට දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ජීව වායු ඒකක කොටසට අපි ජීව වායු ඒකක වර්ග කීපයක් කතා කරලා තිනවා මේ තියෙන පොළොව තුල තියෙන ජීව වායු ඒකකයක්. ඒතර අපේ ගෙදරට ඉතා වැදගත් ඒකකයක්. එහෙනම් මේ පිළිබඳ වැඩි විස්තරයක් අපි සනාය මහත්තයන් අහමු. හදලා තියෙන්නේ කොහොමද? කොයි වගේද භාවිතා වෙන්නේ කියලා. එහෙනම් සනාය මහත්තයා අපිට ඒක විස්තර කරලා දෙනවා. දැන් තියෙන එක මේ තමයි සිලින්ඩරේ තියෙන්නේ. මේක සිලින්ඩරේ. ඊට පස්සේ මේක ජම්බු තියෙන අඩි 9ක්, ස්කම්පේ තියෙන අඩි 8ක ස්කම්පයක් තියෙනවා. මේ මෙතනින් තමයි අපි මේ ගොමයි ගොම මූත්‍රා ගිනනලා මේ සිලින්ඩරයට ඇතුල් කරන්නේ. ඊට පස්සේ මේක තමයි ගෑස් නිෂ්පාදනය වෙන්නේ. ඊට පස්සේ මේකෙන් පිට වෙන දේ තියෙනවා මෙතන අනිත් තියෙන ඕෆ් ෆ්ලෝ එකට ලගෙන. මේ ගෑස් නිෂ්පාදනය මේ ගෑස් එක තමයි ගෙදරට යන්නේ මේ බටෙන් තමයි. අපි එනම් මේකට දාමු තියෙනවා. එතකොට මේ කොටසේදී එකතු වෙන ජීව වායුව මේ කොටසේදී එකතු වෙන ජීව වායුව මේ නලය ඔස්සේ ගෙනියනවා අපේ භාවිතා කරන ස්ථානයට. එහෙනම් බලමු මේ නලය ඔස්සේ ගෙනිලා භාවිතා කරන ආකාරය. මේ බයෝගෑස් එකෙන් එන නලය වලට පේනවා ඇති. එතකොට මේ මෙතනින් ඇවිල්ලා මේ කරන් මහත්තයා මොකක්ද දාලා තියෙන්නේ? එතන මේකේ දාලා තිබ්බා අපි මේක මෙතන තිබ්බා මේ ඒක ලැන්තරුමක් මොකක්ද? ආ ලයිට් එකක්. ඔබ ලයිට් එකක් පත් වෙනවා. ආ ඒක දැන් එතකොට මේක ලයිට් එක ටිකක් ඒකේ කොයි පාර්ට්ස් නැති නේද අයින් කරලා දාන්න. අයින් කරලා දෙන්නේ. මේ පත්තු කරලා තියෙන ලිපි එතකොට ගෙදර අවශ්‍යතාව අනුව ඕන තරම් ගන්න පුළුවන් බය. ගෙදර උයන දේවල් සියලුම දේවල් වලට මේ මහත්තයා මේ බයෝගෑස් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවාද දැල්ල සම්පූර්ණ නිල්ම නිල් දැල්ලක් සාමාන්‍ය ගෑස් එකකට වැඩිය මෙයාගේ රස්නේ වැඩි. අපි කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා බයෝගෑස් එක තියෙන මීතෙන් වායුව හොඳට දහන වෙනවා කියන එක. හරි එතකොට අර අපි ශරීරයෙන් එහෙම නැත්නම් අවුට්ලට් එකෙන් එන අපද්‍රව්‍ය වලින් අපිට ආකාර කිහිපයකින් නිෂ්පාදන ගන්න පුළුවන් වෙනවා. එක නිෂ්පාදනයක් තමයි අපිට පුළුවන් කොම්පෝස්ට් හදන්න. ඊට අමතරව යා වේලීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් එය දියර පොහොරයක් විදියට ශේෂයට ඊදීම කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ තියෙන එතකොට කොම්පෝස්ට් විදියට ගොඩ ගහලා තියෙන කොටස. මේ තුලින් අපිට ඉතා පෝෂ්‍යදායි පොහොරක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ගොම ශේෂයට ඈදීම තුලින් වල් පැලෑටි සහ වල් පැලෑටි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ගැටලුත් ඇති වෙන්න පුළුවන්. ඒවා වළක්ව ගැනීමෙන් ඉතා පෝෂ්‍යදායි පොහොරක් මේ විදිහට ලබා ගන්න පුළුවන් වෙනවා. වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක ශේෂයට ඈදීම සඳහා ඉතා වැදගත් දෙයක් තමයි මේ කොම්පෝස්ට් කියන එක. ඒතකොට මේ තියෙන ඒතකොට ගොඩකමේට කොම්පෝස්ට් සාදා ගැනීම. ඒතකොට ඊට අමතරව බලමු අපි එහෙනම් මෙයා වියලලා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ වේලලා මේ ගත්ත කුඩු කරගත්ත ඒවා තමයි මේ තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ. ඒතකොට මොකද්ද මේ දැන් අපි කතා කරනවානේ ගොම පොහොර විදියට දාන්නත් පුළුවන්. ඊට පස්සේ ගොම පොහොර වලින් කොම්පෝස්ට් හදා ගන්නත් පුළුවන්.
අර මේ ජීවාය එකේ දාලා ජීරකේ දාලා ජීරකේක වේල ලගන්න එකේ වාසිය මොකද්ද? ඔව් මේකේ වාසිය දෙනසම මේක මේ ගොම පොහොර සාමාන්‍යයෙන් ඇට පැල වෙනවා. ආ පොහොර දැම්ම පස්සේ බීජය පැල වෙන්න පුළුවන්. ඔව් ඔව් ඒකේ අපදවි වල තියෙන මේ ඇට කනකොලට එහෙම පැල වෙන්න පුළුවන්. ඒකින්ද ගොවියෝ කැමති නේ. හා දැන් සාමාන්‍ය මේකෙන් පැල වෙන්නේ නැහැ ඇට. ආ මේක තනිකර මේ ඔය කැති නේ ඇට පැල වෙන්නේ නැහැ. මේක හොඳ පොහොරක් වගේ. හොඳ පොහොරක් නේ. එතකොට ජීවාය ජීරකෙන් එළියට එන එක අපි වතුරත් එක්ක දිය කරලා දියර පොහොරක් විදියට දාගන්න පුළුවන්. දියර පොහොරක් වශයෙන් ඒක අර කුඹු වලට දාන්න ඒත් හොඳයි වගාදීම් වල. ඒක තමයි හොඳම පොහොරේ. හොඳම පොහොරේ. ඒක ගලි මැෂින් දාලා පුළුවන් තරම් ඒවා ගෙනියන්න ඕන. පවුසර් රෝලින් ගෙනියන්න. අපිට එහෙම නැහැ නේ සල්ලි. දැනට අපි කරන්නේ මේ වගේ දෙයක් වෙලා යම් ගිලෙකුට දෙන එක තමයි කරන්නේ තමයි. හරි එහෙනම් අපි දැන් ඊළඟට සිදු කරන්න යන්නේ මෙහි අවුට්ලට් එකෙන් එළියට පැමිණෙන ස්ලරි එහෙම නැත්නම් ජීර්ණ වෙලා පිටතර පැමිණ රවුවේ ශේෂයට යෙදීම. මේ විදිහට අපිට බූලයක් ආදානේ යබා ගන්න පුළුවන් විශාල පොහොර ප්‍රමාණයක් එනවා. මේ අපේ බෝගේට ඉතා හිතකර වෙනවා. අපි බලමු එහෙනම් ශේෂයට ගිහින් යොදා. मम रसायन काबरी पोर टिकाखर भावित करना मैं कर लाती कुमर मैं सामान्य हटाते कुमर आए हटे अलग कुमर के रासायनिक पोहर खराब भावित कर दिखे वेन सत्य पोहर नहीं सत्य मैं गोयम हूं कुल पाटला तद मिले गलती है इटा मतलब मैं गोया लिड रोग प्रमाण तड़ी नाश पावच कर लाने पावच कर ला එතකොට වාල්ට තේරෙනවා ඇති මේ රසායනික පොහොර වෙනුවට අපිට මේ විදිහට ගොම පොහොර යොදා ගන්න පුළුවන් වෙනවා. ඒක ජීවායේ අමතර ආදායමක් විදිහට යොදා ගන්න පුළුවන් වෙන දෙයක්. එහෙනම් අපිට ගව පාලනයේදී ලැබෙන අපද්‍රව්‍ය විදිහට එහෙම නැත්නම් අපි ගත්තොත් ගොම අපිට භාවිත කරන්න පුළුවන් ජීවායු හදන්න ජීවායෙන් පිටතන එන ද්‍රව්‍ය අපිට යොදා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට පොහොරක් විදිහට. මේ වෙනකොට ලංකාවේ පවතින ගැටලුවක් පිළිබඳ තව විස්තරයක් කතා කරේ. वाला तेरना रासायनिक पोहर तहनाम कर ला के गुड़ाक काटिए दें गुड़ाक कैटलूट पत्ला तीन इधिंग रासायनिक पोहर नैवत्वे राटे पावती पसले सा इधिंग अभी एक करोन विसुदुम सोने का इतना वाला तेरे अपने पुलवाना गुम उदागन जीववायु अत्थला एक पीड़ते पेमें द्रव्योलिंग कंपोस्तला ए द्रव्य अपने पुलवाना शेष मेवा उदागन अपने रसायन द्रव्य अवश्यम नति तरह इधिंग एक तम सामान्य गोविताने सिधुकुत आने अभी आकल्प में आयुत मे सत्वपालने सह गोविताने के देखे मेकत्वाकृति आयुत वैडी आदाय सह परसर हितकाम इतना एक शतम अदापि वाले कथागर इनांग इलांग वीडियो के तव दूरटा मे पील कथागर बलपुर इनांग इलांग वीडियो के हम